අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. ජනිත් ලොකු බණ්ඩාර කතා කරද්දී ගත්තේ සපුය. ඔව් කොයි වෙලාවක හෝ කතා කරන බව සපු දනි. අන්න මං තාත්තට බඩු යැව්වා. ඔව් කතා කරන්නට ගත්තේම අවලන් ලෙසිනි. සපෝ සිනාසුනි බිත්තියට ලැබුණා. දැන් තේරෙනව ඇති නේද කරපු මෝඩකම? ඒකනේ සපු අද්දා කීවාය. එන්න කියනවා ඕනනම් තමුසගේ තාත්තට කසාදෙට හිගමන් ඉල්ලගෙන. එයි හවස සමහර විට සපු තොල්පට තද කරගෙන කීවාය. ආම තරු ගැලවෙන්න අම්මා කතා කරන්න ඉන්නේ පොලිස් ලොක්කගේ. තව ඇවිත් තමුසගේ ඇඳුම් ටික අරන් යනවා. මට මගේ අල්මාරිය සුද්ධ කරගන්න ඕන. මිනිහෙක් මේ තරම්ම පහත් වෙන්නේ කෙසේදයි සපුට සිතාගත නොහැක. බලලා හිඟන්නේකට දෙන්න මට ඒව එපා. පුච්චල දානවා. දාන්න. ජනිත් මහත්තයා කියවල ඉවරද? සපු එකවර වෙනස්ම ස්වරයකින් ඇසුවාය. මීට පස්සේ කියවන්නේ මන් නෙමේ, අපේ ලෝයර්. හරි, දැන් ඩිවෝස් පේපර්ස් එව්වා. නඩුත් දැම්මා. මොන බම්බුවකටද දැන් කතා කළේ? හරි ආසයි තමුසෙලා පත් වෙලා ඉන්න හැටි බලන්න. මං පත් වෙලා ඉන්නවා වගේද පේන්නේ? පේනවා පේනවා. ඩිවෝස් පේපර්ස් ගත්ත ගමන් තමුසගේ තාත්තා ඩිම් වුණාලු. සපු තොල්පට තද කරගෙන සිනාසුනාය. බලමු. ඔව් බලමු. සපු හැමම දුරකතනේ තැබුවාය. ඇයට දුකක් දැනෙන්නේ නැත. ඒ ජීවිතයේ පිටිපස මහා කන්දක් මෙන් ඔහු ඉන්නා නිසාය. ජයන්ත සපු මලිය කීට ස්වෑන්ඩිය දැක්කේ කටුගස්තරින් එද්දීය. ඒ තිබුණේ කටුගස්තර ජනප්‍රියම වාහන සේල් එකක් ඉදිරිපිටේ. ජයන්තුන්නේ පොලිස් නිල ඇඳුමිනි. ඔව් ආවේද පොලිස් නිල රේනේ. අජිත් වාහනේ ටිකක් ඔය සේල් එකට දාන්න. මේකටද සර්? ඔව්. වාහනේ සේල් එක මිදුලේ නැවැත්තිනේ. ජයන්තින් බැස වටපිට බැලුවේ. අවසානයේ කොල්ලා ඔහු දැක්කේ. ඔහුනේ වෑන්ඩියා කතපත ගාමිනි. ජයන්තට පුදුමාකාර සතුටක් දැනුනි. ඔහු ඒ දෙසට පියමැන්නේ ආශාවෙනි. මේ ඉන්නේ තමාගේ බෑනා නේදයි කියා සිතෙද්දි ඔහුට පුදුමාකාර සතුටක් දැනි. එවන් සතුටක් කවදාවත් මේ ජීවිතේ විඳ නැත. පුතා, ජයන්ත සාගරගේ උරතලයට අත තබා කතා කළේය. සාගර හැරුණේ පුදුමේනි. පොලිස් නිරැඳමින් උන් ජයන්තව දකිද්දි සාගරට පුදුම සිදුනි. තාත්තේ, මම මේ පුතාගේ වාහනේ දැකලා නැවැත්තුවේ. මම මේ තාත්තේ වාහනයක් බැලුවා. පුතා මේ වෑන් එකද බැලුවේ? ජයන්ත වාහනේ පරීක්ෂා කළේ. ඔව් තාත්තේ, මේකේ ටිකක් වැඩිපුර ඉඩ තියෙනවා. ටොයටනේ, හොඳත් ඇති. පුතා දැන් මේක ගන්නවද? ගන්න තමා තාත්තේ බැලුවේ. මම මේ අන්තිම පාරටත් බලබල උන්නේ. ගන්න සල්ලි ඔක්කොම පුතා ගාව තියෙනවද? සාගර එසවෙනුවේ. ඉෂාර මහත්තයා ඉන්නවද? ජයන්ත කාසෙල් එකේ සේවකයාගෙන් අහද්දි සාගරට පුදුම සිතුනේ. ඉන්නවා සර්. යම් පුතා, ජයන්ත කාර්යාලය වෙත පියමැන්නේ සාගරගේ කරට අතද්ද දමාගෙන. සාගරගේ හදවතට කියා ගන්නට බැරි සෙනෙහසක් දැනුනේ. මේ ජයන්තනේ, එන්න එන්න ජයන්ත. කොහොමද ඉෂාර?
ඉතින් මේ යුනිෆෝම් එකෙන්ම රාජකාරි වැඩකටද? අනේ නෑ, ජයන්ත සිනාසේ කීවේ, මේ මගේ පුතා. ඔහු සාගරව පෙන්ව ආඩම්බරෙන් කීවේ, මේ වෑන් එක බැලුවේ පුතා නේද? සාගර සිනාසේ හිස වෙනුවේ. ඉතින් පුතේ, තාත්ත ගැන කියන්න එපැයි. අනේ ජයන්ත, මන් දන්නෑ ජයන්තට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා. ජයන්ත සිනාසුනේ, වාහනේ ගන්න, මං තව 50ක් අඩු කරන්න. සාගරට පුදුමයි, ඔව් සත 5ක්වත් අඩු කරන්න බෑයි කිවේ දැන් ටිකකට කලිනි. අපි තාත්තලා පුතේ එකට ඉස්කෝලේ ගියේ. එහෙම තාත්තගේ පුතාට උදව්වක් කරන්න එපැයි. එහෙනම් මිස්ටර් තුෂාර, මං හිටම සල්ලි ගේන්නම්. ජයන්ත සිනාසුනේ, තැන්කියු විශාර, අපි වෙලාවක හම්බ වෙමු. මං මේ වැඩේ කරලා දෙන්නම් ජයන්ත. යම් පුතා. ජයන්ත කාසෙල් එකේ මිදුලේදී සාගර දෙස බැලුවේ. ඔයා ගැන මට හරි ආඩම්බරයි. පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න. ඕන දෙයක් මට කියන්න. හොඳයි තාත්තේ, මං වාහනේ අරගෙන එන්නම්. මයි යනවා. සාගර මිදුලේදිම ධනෝබා ජයන්තර වැන්දේය. කොල්ලාට උතුරන්නේ ඔහුගේ ඇති මිනිස්කමටය ජයන්තර සිතුනි. ඔහුට පුදුම මේ මිනිස්කම තම දුව හඳුනාගත් එකටය. වාහනේට ගොඩ වූ හැටියෙම සාගර සපෝට ගත්තේය. ඇයාවේ හතිලමිනි. ඇයි චූටි මැනික, මල්ලි මායි හැඟිමුත්තං කර කර හිටියේ. කෙල්ල කීවේ සිනාසෙමිනි, හිටියනම් මාත් එනවා. මං හැංගෙන්නේ කොහෙද දන්නවද? චූටි මැනිකගේ තුරුලේ. එහෙනම් හොයනවා බොරු. දෙදෙනාම සිනාසුනේ සැහැල්ලුයිනේ. තැන් ගියානේ අලුතෙන් ගන්න වෑන් එක බලන්න. අදම ගන්නවද සාගරයේ? හෙට ගන්නේ. ගන්නකොට තනියම යන්නේ නැහැ නේති. මං දන්නවා. කෙල්ල කිව්වේ කොඳුරාමෙන් ආදරේනේ. කාසෙල් එකේ ඉඳිද්දි තාත්තාව යුනිෆෝම් පිටින්. අපේ තාත්තා? ඔව්. ඉතින් මං වෑන් එක බලබල ඉඳිද්දි ඇවිත් පුතා කියලා පිටට අත තිබ්බා. තාත්තර හරි සතුරු ඇති. කාසෙල් එකේ මිස්ටර් ඉෂාරව තාත්තා දන්නවා. ගානත් අඩු කළා. එයත් දැන් ඇවිත් කියයි. සපු ඇස් දෙක පිසදාගත්තාය. හරුන්, කවුද චූටි මැනික? ලොකු බණ්ඩාරලා. ඉතින් ඩිවෝස් පේපර්ස් එවලා තාත්තට. ඉතින් ඉක්බන්න ඩිවෝස් එක ලැබේ. ඊට පස්සේ මං නීතියනුත් වාගේ. පුදුමයි. හරි පුදුමයි තමා. දෙදෙනාම සැනසුන් සුසුම් පිටගල එක විට ඉස්සරහට කොහරි යද්දි මාව අරන් යනව නේද? ගෙදර තියලයයි කියලා හිතුවද? නෑ, මං දන්නවා. මටත් ආසයි. අපේ සංසාර ගැටේ ලිහෙන ගැටයක් නෙමේ චූටි මැනික. බය වෙන්න එපා. ඔව් කියද්දි ඒ වචනයක් පාසා ඇය අවංක ආදරේක මාත්‍රාව දැක්කාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.